මෙවර ආසිය අනුකුසලාන තරගාවලියේ අද දිනයට අදාළව කිසිදු තරගයක් පැවැත්ෙන්නේ නැහැ. කෙසේ වෙතත් හෙට රාත්‍රී 7:30ට මෙවර ආසිය අනුකුසලාන තරගාවලියේ සුපිරි හතර වටේ සිවුණ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. තවද මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතාවයන් පිළිබඳ බොහෝ විචාරකයන් ඉතා ඉහළින් අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව හෙට ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පිළිබඳ හිටපු ඉන්දියා සුපිරි ක්‍රීඩකයෙකු හා වර්තමාන විස්තර විචාරකයෙකු වන VVX ලක්ෂ්මන් අදහස් දක්වා තිබෙනවා. හෙට පැවැත්වෙන ඉන්දියා ශ්‍රී ලංකා තරගය ගැන බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මෙවර තරගාවලියේ ප්‍රබල පන්දු බලඇණියක්. නමුත් අද්දකීම් එක බැලුවොත් නම් ඉන්දියා පන්දු යවන්නන් ඉදිරියෙන් ඉන්නවා. දෙපිලේම පන්දු යවන්නන්ගේ දක්ෂතාවය ගත්තොත් සංසන්දනය කිරීම ඉතා අසීරු කටයුත්තක්. නමුත් හෙට තරගයේ ප්‍රේක්ෂක වාසියත් එක්ක ඉන්දියාවට ලොකු වාසියක් තියෙනවා. යනුවෙන් ලක්ෂ්මන් අදහස් දක්වා තිබෙනවා. මේ අතර හිටපු ක්‍රීඩකයන් ක්‍රීඩා කරන රෝඩ් සේෆ්ටි වෝල් සිරීස් තරගාවලියේ දෙවන අදියරේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව සමත් වී තිබෙනවා. මෙවර රෝඩ් සේෆ්ටි වෝල් සිරීස් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් එක්වන අතර පසුගිය තරග වාරයට ක්‍රීඩා නොකළ නව ශ්‍රීලන්තයේද නියෝජනය කරමින් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස TM දිල්සන් කටයුතු කරනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.